බුද්ධදාාස රජතුමාගේ දෙවන පුත්‍රාවන මහනාම කුමරුන් රජ වෙනවා ක්‍රිස්තුවර්ෂ හාරසය දහය සිට හාරසය තිස්තක දක්වා කාලා පරාසය තුළ. දැම්ම මහනාම රජතුමා ඇතටම මේ රාජත්වය ගැනීමත් කුමන්ත්‍රණය ප්‍රතිඵාලයා මොකද මීට පෙර හිටපු මේ උපතිස්ස රජතුමා ප්‍රධාන වශයෙන්ම ලංකාවඩ විශාල සේවයක් කරපු මහා සාමකාමි පාලෙකෙ එඇතුොටේ එඒතුමා. එක්තර ආකාරෙකට ගහතන කල්ලක කුමන්ත්‍රණයක ප්‍රතිඵාලයක් විදිහර තමයි මේ කියන මහනාම රජතුමා රජෙන්. තොර මහානාම රඇතුමයි කාල පරාස තුළ මේ සාහිත්‍යයේ දිියවුණමෝ විශාල වශයෙන් සිදුවන කාල පරාසයක්. තොරද මේ කාලේ තුළ ලංකාවටන බුද්ධගෝෂ හාමුදුරුව. බුද්ගෝෂ හාමුදුරුව ලංකාවට ඇවිල්ලා මේ රටේ තියන සියලුම සිංහල කෘති පාලියට පරිවර්තනය කිරීමේ, කාර හර දුකරවො හාවිහාරය වැඩ වාාසය කරම. නිසා සමහරු විේ්චනාාත්පකෝ කතාකනොමේ කාලා පරාසය ගැන තොට අපේරටේතිුණු සිංහලකෘති පාලිට වරනැගීමේදී සමහරලාට දගෝෂ හාමුදුරුවන්ගේ තියෙන මේ පෞද්ගලිකාත්දැකීම් තමන්ගේ පෞද්ගලික කැමැත්ත මේ තුළ පිපලා කියන කාරණාව සම්බන්ධවත් යම් යම් අදහස් සමාජගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ මහනාම රජතුමාකාල විශේෂත්තය බවට පත්තෙන්නේ ලංකාව චීනඇත්ත එක්ක හොඳින් සම්බන්තා පවත්තලලා තිනෙන.තැයි ඒ ප්‍රතිඵලයක් විදිහට ලංකාවට එනවා පායෙමි ක්‍රිස්තුවර්ෂ හාරසයඉක්ොල හැදි. උන්මහන්සේඇවිල්ල වැඩ වාස කරන්නේ අභේගිරි විහාර. තොට මේ පායන් ික්ෂෝගේ වාර්තාගැන මේ දරුව අන ත ප්‍රමාණ ප්‍රණයක් තොරතුර ක්ශ කර රන ඇති විශෂයෙන්ම මේ පායන් හාමුදුරුවන් කාලේ මේ පායන් වාර්තා කියෝනකොට මේ ෑ සහන් නේද මහ ර ක්ෂ වහන්සේ රහ න් වහන්සේලා. පන්දහවාසය කලා කියලා. එතකොට ඒවගේම දැන් සිතුල් පව්වේ එතකොට මිහින්තලේ මේවයි වාසකර භික්‍ෂන් වහන්සේලා ප්‍රමාණය. අනිත් පැත්තර ගත්තර පස්සේ ලංකාේ දළදා පෙරහැර අේගරි විහාර විසින් කරවබා මෝක විධ තොරතුරු සඳහන්නගැන මේ කාලේ තුළ සාහිත්‍ය කරනට රාන ග්‍රහල බිලතිෙනන එවගේම සාහිත්‍ය කරන හො නිදහස්ක්ති වුණ කාලා පරසයක් වි අපිට හඳතුනා ගන්නඩපුල ැන විධ ආක්‍රමණ කැරල්ලි ෝලාහල ගැටුම්. නැති කාල පරාසයක්විද අපට මේ මහනාම රජතුමාගේ කාලා පරාසය හඳුනාගන්න පුළුවන් වෙනවා. ද වන්සකතා පරික්ෂ කිරීමේදී. පැහැදිලො පේන කාරණාවාවගේේ මහනාම රයතුමා පැවිදිව සිටිය අයක් කියල. සමහට දැම්මීට පෙර උපතිස්ස රයතුමාව ගාතනය කළාමේ බිසව ඒ කෝරාජාත්වය ගැනීමට ම තු මා සින් සිවරු හරිින්ට ඇති නැන්ගේ චීවර සිට මෙක්ුමන්ත්‍රන කලාාද මේ පිළිබඳව අපට ඒම විදිමත්තුොරතුරු සඳහන්නීමක් වවෙෙනනෑ කෙසේ වෙත්. ැ පතිස්ස රජතුමාගේ බිසවත් එක් හාදවීමේ ප්‍රතිඵාලයක්තිින් රජත්ව ාරගන්නේ නමුත් මේ කාල පරාස සාමකාමියෝ මේ රාජත්වය ගෙනියන්ට උසාහ කරනවා. විශෂයෙන්ම රෝහල් ඇතිකිරීම වේර විහාර ප්‍රස්සංස් කරනයකිරීම මේ කියන කාරණා මහනාමර ඇත්තුමා කාල සිදුවනු. හැබයි අපි මේ කතා කරන පලවැනි ලම්භ කරන වංශයේ අවසානයේ සිදුවන්නේ මහානාම රයිතුමාගේ කාල පරාසේ තුළයි. දැම් මේ මහනාම කුමරුට අගබිශෝධාවූ පන්නා සංගානම් දියනයක්. එවගේම දැන් තවත් ද්‍රවිඩ බිසෝකටත් උපන්නා කුමාරේ. එක කුමාර අපි හඳුන්නොම මේ සොත්ති සේන කුමාර කියලා. කෙේවිතත් දැන් මහනාම රජතුමාගෙන් පස්සේ, සොත්ති සේන කුමර රාජත්වයට පත්තනකොට සංගානම් මේ කාන්තාවනත මේ දියනිය මකද කරන්නේ යම්කිසි ආකාට කුමමාන්ත්‍රනයකින්. මේ සේනව ගහතනය करරන. දැ ඉට පස්සේ රාජත්ය පිළිබඳ මහා දැවන්ත ආරවුල්, ගැටුම් බහුලකාරයක් විදිට අපිට මෙන මේ කාල පරාසේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැම්ම මේ සංගා කුමරිය විසිං මේ කියන සතිසේනව ගාතනය කරලා මේ ජන්තු කියන जත්තා ග්‍රාහකයාට, ජත්වය අරද දෙෙන නමුතිඉතාම කෙටි කාලය තමයි රජත්වය රන්න හැකියාවක්ල බෙන්නේ. කෙේ වෙතත් ඉන් පස්සේ රජවෙන්නේ මේරටේ අපින සොර දෙටතුුවෙක් තමයි රජත්්‍යවයට පත්වෙන මිත්සෙන් කියලා. වන්සක කතල් සහන්නවා ඔහු හො දෙටුවෙක් කියලා. ොරද මේ මිත්සෙන් රජුකිි කාලය තුළ රාජිකත්වයට පත්වෙනවා. රාජත්යේ බිඳවැටීම සලකුණු මතුවන්න පටන්ගන්නවා වියවුල් කාරී පරිසරයක් තමයි ඇතිවන්. මෙන මේ කාලය ලංකාවට දකුණු ඉන්දී ආක්‍රමණයක් එල්ලබෙනවා. පඩු පණඩු පාරිද. ුද්ධපාරිින්ද තිරිතර දාටිය පය කියන ද්‍රවිියන් ලංකාවා ක්‍රණය කරනවා මිස්සෙන්න් රෛතුමාගේ කාල පරසය තුළ තොර මේ කාලේ ලංකාව ඔන්න ද්‍රවිඩාක්‍රමණයකර ලක්ුණා ලංකාවේ රාජත්තය බිඳ වැටනවා රජරට අරාජික වෙනවා විදේශකයන් අතට ලංකාවේ සිංහසනය පත්වීම මේ කියන කාල පරාසේ සිද වෙනෝ. දැම්මේ අපි කතා කරන මේ පණඩු පාරිින්ද කුද්ධ පාරිින්ද තිරිතර දාටිය පීිය. කියන මේ ද්‍රවිඩියෝ සයදනා අවුරදු විසිහතකට අසන්න කා ලංකාවේ පාලනය මෙහමුණු. තැම මේ විශේෂත්වය බවට පත්තෙන්නේ මේ ද්‍රවිට නායකව ඇතම මේ ආක්‍රමික එකනෙකා මරාගනිමින් රජත්වය කරගය අතර ඔවුන් සහර වෙලාවට මේ මේ රටේ සොදේශීය ජනතාවගේ අවනත භාවේ දිනාගැනීම සඳහා සමහරලාට මේ සිංහල නම්මුලින් පිෙනීදල තියෙනවා ඒවගේම යම් කිසියාකාට විහර විහාරට අුග්‍රහයදීමක් සිදු කරලා තියවා. ඇති ජනතාව අතර හොඳ හිත දිනාගෙන ඔවුන් පාලකටතු මෙහෙවීමට යම් උත්සාහයක් දරලා තියනවා එකන සමහර සල්ලිරික්ෂාකිරීම ද අපිටඒ පිබඳව දැන්ත තොතුර සමුදයක් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශිෂයව මේ කුද්ධ පාරිින්ද බුදදස කියන නමින් තමයි පෙනීදල තියෙන්න්නේ. එතකොට මේ සිංහල නමකින් පෙනීදව සිංහල භාෂාවෙන්ම මේ ආක්‍රමි නායකය විසින් සල්ලපි පිහිටවලතියෙනවා. ඒගේ ේර විහාරස්ථානට ගම්බින් පිරිනැමීම මේ හද විධ කටය සිදු කරලතියෙනවා ඒ ජනත අාවනත භහාවේ ලබා ගැනීම සඳහා. ඒමගේම මේ දාාටිය කියන ආක්‍රමණිකයා? හදැලි හනමින් පිනීදල තියනොදැන් සහට ේරුවන් වල මහ සෑසැලේ එසල් ිපියොලින් අද වි ස්ානන් සෙල්ලිපිලින් අපට මේේ පි තුර බෙනවා කෙේවෙතත්. මේ ද්‍රවිඩියන් සයදනාගේ ආක්‍රමණයෙන් ලංකාව මුදවාගෙන නැවත විධිමත් තරාජත්වයක් පහිටවන්නේ ධාතුසේන රජතුමා විසින්.